मुदल ඔබ සඳහා මිස ඔබ මුදල් සඳහා නොවන බව මතක තබා ගන්න. සාමාන්‍ය සමය 24 වෙනි සතිය සැප්තැම්බර් 17 සිකුරාදා මෙනෙහි කිරීම. අද ලස්සන මාතෘකාවක් තියෙනවා. අද මාතෘකාව සල්ලි. සල්ලි දෙවියන්ගේ මල්ලි. දැන් කාලේ මල්ලි නෙමෙයි මං හිතන්නේ අයියා වෙලා තියෙන්නේ. ඒ තරම් අයියා පාට් එකකින් තමයි සල්ලි වැඩ කරන්නේ. මිනිස්සු සල්ලි නිසා නොකරන දෙයක් නැති තැනට පහත් තැනකට වැටිලා තියෙනවා. අප්‍රමාදී ලෝකෙයි මෙච්චර මුදල් සල්ලි කියන තැනදී ලෝකෙයි කොටක් මේකට වහල් වෙලා ඉන්නේ. එයාලට මුල අමතක වෙලා මගේ ප්‍රමාන්තේ. දෙවනහසේ ලෝකෙම අවලා. ඒදම් උයනේ හැම පළතුරක්ම හැම කෑමක්ම හැම දෙයක්ම ලෑස්ති කරලා දුන්නා. හැබැයි දෙවනහසේ මත යැපෙන තැනක් තමයි තිබුණේ. හැබැයි දෙවනහසේ මත යැපෙන තැනක ඉන්න තැනදී සාතන් මුගද කරේ තහනම් ගාහේ ගහ ගාව ඉඳලා කිව්වේ ඔබ යැපෙන්න ඕනේ නෑ ව්‍යංගෙන් කිව්වේ ඒකයි. ඔබ තවත් දෙවි කෙනෙක් වෙනවා. එනිසා ඔබ උන්වහන්සේ ගාවට ගිහිල්ලා ඉල්ල ඉන්න ඕනේ නෑ. උන්වහන්සේ මත යැපෙන්න ඕනේ නෑ. ඒ සම්බන්ධතාවය කැඩුනහම ඔබ දෙවි කෙනෙක්. ඔබ ඔබගේ දේ ඔබ සපය ගන්න තැන. ජව ජීරේ කියන්නේ ස්වාමීන් වහන්සේ සපයනවා. උන්වහන්සේ ඔබ බලා ගන්න දිව්‍ය සංරක්ෂණය. ඒ සංරක්ෂණයෙන් කඩන්න අයියා කාට ඕනෝනේ. මොකද ඌ කැඩිච්ච නිසා. ස්වර්ගය කියලා කියන්නේ උන්වහන්සේගේ ඇල්මෙන් බැල්මෙන් ස්වර්ගය අපාය කියලා කියන්නේ උන්වහන්සේගේ ඇල්මෙන් බැල්මෙන් වෙන් වෙන තැන. එනිසා වෙහෙස වෙනවා. ඒ පව් කරයින් පස්සේ මොකද උනේ? උන්වහන්සේ ආදම්ට කිව්වා ඔබ වෙහෙස වෙලා වැඩ කරන්න වෙනවා. ඔබගේ ඔබ 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 උපය ගන්න එක තමයි පාපයේ තියෙන ආනිසංසය. මම උන්වහන්සේ බලා ගන්නවා කියන ඒ ලස්සන දයාබර සැබැඳියාව කැඩිලා මම මාව බලා ගන්න ඕන තැනකට වැඩෙනවා. චර්මේ 17 පහේ කයි කියන්නේ මිනිසුන්ව ශක්තිය කරගෙන මිරයන් සුළු සිරුර ශක්තිය කරගෙන සමිඳුන් කරෙන් හැරි ඉවත් වෙන මිනිස්සයා සම්පලද්දේ. ඒක සම්පයක් මගේ ප්‍රපන්තේ. උනාසේ හැමතිස්සම කියන්නේ එකයි ගංගා යුරේ සීදුව බගහක් වගේ ගඟට මුල් ඇදලා තියෙන කෙනා කිසිම බයක් නැහැ. කොළ පරවියාමක් නැහැ. නියම් කාලය ගැන බය නැහැ. ඍතුවක් ගැන කරදර වෙන්නේ නැති තැනක් කියලා. ඒ මුලයි ඔබ බලාගන්නේ සම්මදතාවය. අත්ත මිදිමැනට යාවෙන්න නැතුව වෙන්ව කිසි දෙයක් ඔබට කරන්න බෑ කියලා ජුවන් 15 පහේ කියන්නේ ඒකයි. කිසිමක් කරන්න බෑ. ඒතර මේ ජීවිතයේ රහස මේ සම්බන්ධතාවය. මගරුපන්තනේ සම්බන්ධතාවය වෙනස මම බලා ගන්නවා කියන දාබරකමත් එක්ක ඔබ ජීවත් වෙන්න ඉගෙන ගන්නට ඕනේ. යක කඩන්න එතන. ඔය සම්බන්ධතාව කැඩුවෙන් පස්සේ ඔබ අනාරක්ෂිත වෙනවා. සංරක්ෂණයෙන් කැඩෙනවා. ඒ සංරක්ෂණය ඔබට නැති වෙනවා. ඊට පස්සේ ඔබගේ දේ ඔබ කර ගන්නට වෙනවා. ඉතින් මොකද වෙන්නේ? ඔබ බලාගන්නේ උනාසේ නෙමෙයි. ඔබ බලාගන්නේ තාත්තා නෙමෙයි. ඔබ බලාගන්නේ ඔබගේ ඉඩකඩ. ඔබ බලාගන්නේ ඔබගේ වතු පිටි, යාන වාහන, ඔබගේ රැකියාව, ඔබගේ පඩිය, ඔබගේ මුදල, ඔබ බලාගන්නේ ඔබගේ ගෙනුම. ඔබ බලාගන්නේ පුත්කලෙක්. ඒතර ඔබ යැපෙන්න ගන්නවයි මිනිස්සයා මත. ඒ දේ මත. ඒතර ඔබ එතකොට තමයි සල්ලි. සල්ලි මත ඔබ යැපෙන්න ගන්න. ඉතින් ඔබගේ පඩිය හරි වැදගත් ඔබට. එක වැඩිවීම අඩුවීම හරි වැදගත්. බඩු මිල ඉහළට යෑම අඩුවීම හරි වැදගත්. ඉතින් ඒව මත අපි ජීවිතේ කාලකණ්ණි කර ගන්නවා. මිනිස්සු මරා ගන්නවා. හැබැයි ප්‍රපන්තිනේ. කොටින්ම කියනවා නම් අපි ආගම අදහන්නේ. අපේ මඩිය තර කරගන්න. දෙවියෝ අදහත්ති මේනුවානේ කරද්දි මෙතන හිටපන් දැන් පත්තු කරද්දි මගේ පර්ස් එක පිරෙනවා. සමහර වෙලාවට අයතා බිස්නස් වල සාර්ථකත්වයට දැන් අන්තොනි මුන්දරට ඉදපන්දම් පත්තු කරනවා. අදාළ මුනිඳරට අන්තොනි මුන්දරට ප්‍රශ්නක් නෙමෙයි මම කියන්නේ. ඒ තරම්ට ආගම වැටිලා. ඒකේ බද පරිණිකීමේ තිමොතිවරණ ලිපිය හරියට අසන්න කියන්නේ. අපේ ස්වාමීන් වහන්සේ ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ වචනවලටත් විශ්වාස ඉගැන්වීමලටත් විරුද්ධව යන්නේ නම් ඔහු අඥානයකි. දේව භක්තියට බලන්න දේව භක්තිය ලාභයට මගක් යයි සිතන මිනිසාගෙන් කෙලවරක් නැති වාද වේද වාද විවාද උපදින්නේ බලන්න දේව භක්තිය මේ බලන්න මේ වචන භක්තිය ලාභයට මගක් අපි මේකට කියන්නේ ප්‍රොස්පිරිටි ගොස්පල් කියන සාර්ථකත්වයේ සුවිශේෂය කියන ඔබ මේක කරද්දී ඔබ සඵල වෙනවා ඔබට කවදාවත් හිතෙන්නේ නැහැ අර අර ශාරිපත් වල වැඳබෝගේ පිටිනලිය වගේ කවදාවත් එක හිතෙන්නේ නැහැ ඔබ මේ දෙක කරද්දී. ඒතර උන්වහන්සේවත් අපි පාවිච්චි කරන්නේ ATM කාඩ් එකක් විදියට. ඒ කියන්නේ උන්වහන්සේ ඉන්නේ මගේ දේවල් සබල කරන්න.
කුරුස ගමන අමතකයි හිස්කම අමතකයි විප්‍රමාන්තරි මේ තැන්වල අපි පටලගෙන ජීවිතය කාරි ලස්සන කතා කර බලාගෙන මේක නෙමෙයි පවුලදම පිලිපි වරුන්ගේ ලිපියේ හතරවෙනි පරිච්ඡේදය 11 වෙනි වගන්තිය කියනවා මම ඇති විටත් නැති විටත් ඉන්න රහස දන්නවා ස්වාමින් මහා ධාතුනේ කියනවා ස්වාමින් වහන්සේට මට සියල්ල කරන්න පුළුවන් සපලව ඉන්නත් අහේනිය හිඟතාවේ ඉන්නත් රහස ලද දෙයින් සතුටු වීමේ තෘප්තිය ඒකේ වචනේ කියන්නේ ලද පමණින් සතුටු වීම සහිත දේව භක්තිය මහත් ලාභයකි මම ප්‍රමාණිතින් කොච්චර දේවල් ලැබුණත් අපිට තෘප්තියක් නැහැ එකී වරයක් නැහැ. ඒකනේ යෙසාය 55 උනාසේ කතා කරලා කියන්නේ. දෙවනි වගන්තියේ තෘප්තිය නොදැන දෙල වේසවන්නේ මන්ද? කෑමක් නොවන දෙයට මුදල් වැය කරන්නේ මන්ද? හොඳම ආහාරය වළඳා මගේ වචනට කී කර විතෘප්තිමත් වන්න. තෘප්තිය තින උනාසේ ගාව. ඒ දෙන දේ තුල දෙමෙයි. තෘ මෙතන ස්වාමීන් වහන්සේ තුලින් මේක ලැබෙන්නේ. තෘප්තිය ලද දෙයින් සතුට වීමේ ලාභය. මේක ලාභයක්. ඒ කියන්නේ ඒ සතුට දෙන්න බෑ දේවංගට. හැබැයි තීන දෙයින් සතුට වෙන තරම් ලස්සන අතුලාන්ත සම්බන්ධකමක්. මගේ තාත්තා අද මට දුන්නු මන්නා ටික මට සිල්ලර වෙලා නැහැ කවදාවත්. ඊශ්‍රායෙල් වරුන්ට ඒකයි උනේ මන්නා සිල්ලර වුණා. ඒවා සිල්ලර කෑම එපා වුණා. සසඳන්න ගත්තා. තව මේ පෙරේතකමත් එක්ක අපි නැති වෙනවා මගේ ප්‍රවාදයෙන්. එතන තරමයි උනාසේ කතා කරලා කියන්නේ. ධනවත් වීමට ආශාවන් නෝ අප මෙලොවට පැමිණි හිස් අතින් ඒ හැර යන්න ඕනේ කන්නට අඳින්න නැත්නම් අපිට සෑහි ධනවත් වීමට ආශාවන් නෝ පරීක්ෂාවලටවත් වලටත් උගුල් වලටත් අසුවන් නොය නාස්තිරත් විනාශයට පමුණුන නොවේ මෝඩ නිෂ්පල තණ්හාවලට ඔව් වසඟවන් නොය මුදල් තණ්හාව සෑම නපුරටම මුලය සමහරු බුදුරට ආලේවි ඇදහිල්ලෙන් වැටි Tamanටම බොහෝ දරුණු ලෙස තුවාල කරගත් මම ප්‍රමාතියෙනි ඒ දෙවියන් වහන්සේට කැපුණා ඔබ මේ දේවල් වලින් වැළකී සිටිය යුතුයි. අද අපි දකින්න සුවිශේෂයේ යක්ෂාවේශය වෙච්ච ශ්‍රීන්ව උදාසේ නොයක රෝග වලින් සුව කරන ශ්‍රීන් ගෝලියොත් එක්කම උන් වහන්සේට උපස්ථාන කරන විදිය. අතන මද්දලාවේ මරියා යක්කු හත් දෙනෙක් යකුන් හත් දෙනෙක් දුරු කරලා ලැබ මද්දලා නම් මරියාලත් මරියාද හෙරොද්ගේ භාණ්ඩාගාරික වන කුසාගේ භාර්යාව වන ජොවන්නාද සුසානාද සිය සම්පතින් උන්වහන්සේට උපස්ථාන කළ තවත් බොහෝ ශ්‍රියුද සිටියා. සම්පත ලස්සන දෙයක්. දෙවියන් වහන්සේගේ පුතා ජේසුනාට උන්වහන්සේ යපුනේ මේ ලෝකයේ දේවල් වලින් උන්වහන්සේ අවශ්‍ය වුණා සල්ලි. මේ කාන්තාව මුදල් දුන්නා. බදු ගෙවන්න මාළුවෙක් අල්ලලා බඩින් රිදිකාසියක් අරගෙන බදු ගෙවන්න කියලා කිව්වා. උන්වහන්සේ සල්ලි ඕන වුණා. හැබැයි ප්‍රමාතිනි සල්ලි මත යපුන්නේ එතකොට මේ කාන්තාවගේ තෘප්තිය මොකක්ද? එයාලගේ උපයපු දේ ජේසුගේ කාර්යයට දුන්නා. මම ප්‍රමාණිතනි අපිට දෙන්න පුළුවන් අපි යපෙන්නේ නැත්නම් විතරයි. අද ඔබගේ මුදල් ගැන හිතන්න. ඔබගේ ආයතනය ගැන හිතන්න. දෙව රාජ්‍ය සඳහා මොකද කරන්නේ? නැත්නම් ඔබ සල්ලි මත්තෙම නැහින. බය වෙලා පෙරේතෙක් වගේ දඟලන කෙනෙක්ද? ස්වාමීන් වහන්සේට ස්තුති කරලා, උනාසේ මාව බලා ගන්නවා කියලා නිදහසේ ඔබ ජීවත් වෙන කෙනෙක්ද? සිතා බලන්න. ඔය යකාව දුරු කරන්න කියලා ජෙසුස් කියන්නේ. ආමෙන්. ජෙසුස් පිළයි.